එය තීරණය කරන දවසාද හැබැයි ඊට කලින් අපේ නිවසේ අපේ කුටුම්බේ ඔබේ අයවැය ලේඛනයට විප්ලවීය වෙනසක් ඇති කරලා දෙන්නට හෝඩුවාවක් සපයමින් තමයි අද සුභාරතේ සාකච්ඡාව අපි ආරම්භ කරන්නේ අපිත් එක්ක ඉන්නවා මේ වෙලාවේ මේ මැදිරියේ මාත් එක්ක අසුන් අරගෙන ඉන්නවා අපේ රටේ අපනයන කෘෂිකර්මාන්තයේ සම්බන්ධ මහ පර්යේෂකවරියක් APP දිස්නා මෙනවි ආයුබෝවන් හොඳයි දැන් ඔබතුමියත් මැදිරියේ ඉන්න වෙලාවේ දිස්නා මෙනවියනේ පර්යේෂකතුමියනේ මේ මේ දවස්වල අපි ජාතික ගුවන්විදුලිය රටේ ජාතියෙන් එක්තරා ආකාරයක සමාවක් ඉල්ලමින් තියෙන වෙලාව ඒ කියන්නේ අපි මහ පාපොච්චාරණයක් කරනවා ඒකට හේතුව අවුරුදු ගාණක් තිස්සේ මේ ගමට රසායනික තෙල් පෝර ලබා දීමේ ප්‍රවර්ධන වෙළඳ දැන්වීම් ජාලය හැසිරුවේ අපි ඔබතුමියට මතක ඇති නේද මේ එක එක විදිහේ වෙළඳ දැන්වීම් අපි ප්‍රචාරය කළා අනෙක් පැත්තෙන් අපි තවත් දෙයකට අද මන් සමාව ඉල්ලනවා ඒ තමයි අපේ අර ගොවි මහත්මයා කියලා කියපුවම අපි ගුවන්විදුලි නාට්‍යවලත් ගොවි මහත්මයාව හැඳින්නුවේ ටිකක් අර දත් කිහිපයක් වැටිච්ච අත්තප්ප කෙනෙක් සීය කෙනෙක් කතා කරන විදිහට තමයි ගොවි මහත්මයාව අපි නාට්‍ය වලින් ඉදිරියට ගෙනාවේ ළමයිකට චිත්‍රයක් අඳින්න කියලා කිව්වොත් ගොවි මහත්මයෙකුවේ මේ අමුඩ ලේන්සුවකින් සරසුණු උදැල්ලක් හරට ගත්ත දුප්පත් කෙනෙක් තමයි අඳින්නේ පසුබිමේ තියෙන කටුමැටි ගහපු ගෙයක් හැබැයි ලෝකෙ වෙනත් රටවල් වල ගොවි මහත්තුරු හෙලිකොප්ටර් යානෙන් තමයි වැඩබිමට යන්නේ කාර් එකෙන් යන්නේ අපේ කාර් එකෙන් වැඩට යන ගොවි මහත්තුරු අපි තාම දැකලා නැහැ ඔය හැම දෙයක් එක්කම අද අපි කතා කරන්න හදන්නේ මේ කුළුබඩු රජ කෙනෙක් ගැන කුළුබඩු රජ්ජුරුව කියලා කියපුවම පරේෂකවරියක් හැටියට ඔබතුමියට ලෝක තත්ත්වයක් එක්ක මතක් වෙලා ඉන්නේ මොකද්ද ඔව් ඇත්තටම මං හිතන්නේ අපිට කුළුබඩු රජ්ජුරුව කියලා ලෝකය හඳුන්වන්නේ ගම්මිරිස් නමුත් දැන් ඔබට මට සහ අපේ රටේ හුඟක් දෙනෙකුට ගම්මිරිස් කිව්වහම අපිට ලොකු බරක් හිතට දැනෙන්නේ නැහැ අපිට මතක් වෙන්නේ මාළු හොද්දකට නැත්තම් මස් උයනකොට මස් කාරියකට සලාඩ් දෙයකට ගම්මිරිස් චුට්ටක් දානවා වරෙන්ද ගම්මිරිස් කියන්නේ ඒ වගේ ලොකු බරක් දීලා ඒ කියන්නේ වී වලට දෙන බර අපිට එළවලු වලට පළතුරු වලට එහෙම නැත්තම් තේ වලට පොල් වලට දෙන තරම් හැඟීමක් අපේ ගොඩක් දෙනෙකුට අපේ රටේ නැහැ නමුත් ඔබ දන්නවද ගම්මිරිස් කියන්නේ ලෝකේ හෙක්ටාර් ලක්ෂ 6ක් විතර වගා කරන ටොන් ලක්ෂ 5මාරක විතර නිෂ්පාදනයක් තියෙන ටොන් ලක්ෂ 4මාරක් 5ත් අතර ප්‍රමාණයක අපනයන කරන ඩොලර් බිලියන 1500ක අපනයන වටිනාකමක් තියෙන කර්මාන්තයක් ලෝකේ පැත්තෙන් ලංකාව පැත්තෙන් ගත්තොත් අක්කර හෙක්ටාර් 40000ක විතර වගාවපු සරියක් තියෙන कोई महत्व लक्ष दर इन इट पे निष्पादने टोणिता निष्पादने अपनायने टोण दहदाहत पालुस दहतर प्रमाण आगतीन तव पालुस दहातर मेट्रिक टोण प्रमाण देशीय परिभोजने करन हेम अवृद्धकम रुपया मिलियन दहदाहत पालुस दहतर प्रमाण लंका विदेश विनिमय आरंदेन कर्मांत एनिसा मंगिता गम्मी कथा कल युत හොඳයි එහෙමනම් දැන් ඔන්න ඔබට පැහැදිලි ඇති ගම්මිරිස් වගාවේ අපේ රටේ තත්ත්වය සහ ලෝකයේ තත්ත්වය අහගෙන ඉන්න ඔබට අර විප්ලවීය වෙනසක් අද අපේ ගෙදර පරිසරයේ සහ රටේ තත්ත්වය තුළ සිද්ධ කර ගන්නට බලාපොරොත්තු වෙනවා කියනකොට ඇත්තටම දැන් ගම්මිරිස් කිලෝ එකක් හදාගන්න අපි එහෙම යන්කෝ අපේ දිස්නා මෙනවියනි ගම්මිරිස් කිලෝ එකක් හදාගන්න අපේ වගා බිමක අපි කොච්චර ගම්මිරිස් වැල් ප්‍රමාණයක් හදා ගන්න ඕනද? ඇත්තටම ඔබ නියම විදිහට අපි ගම්මිරිස් වගාවක් කරන්න ඕන මෙන්න මේ විදියයි කියලා නිර්දේශිත ක්‍රමවේද නිර්දේශ කරලා තියෙනවා. පැලයක් සිටුවා ගැනීමේ සිට ඒ පැලේ නඩත්තු කිරීමේ සිට අස්වනු නෙලීමේ සිට සකස් කිරීම දක්වා අපි ක්‍රමවේද නිර්දේශ කරලා තියෙනවා. ඒ නිර්දේශිත ක්‍රමවලට ඔබ යනවා නම් එක වැලකින් වියලි කිලෝ එකක් සාමාන්‍ය අස්වැන්න ගන්න පුළුවන්. समहार गमीरी अश्वन विचलतावे गुडक वेडी भोग वार्षिक अश्वन विचलतावे समहार उड़ी एक वेल की किलो देखा
තුනක් වෙන අවස්ථා තියෙනවා සාමාන්‍ය වෙලකින්. දැන් අර මාස වෙලාවට ගම්මිරිස් අපි පරණ ගොවි මහත්මුරු ගම්මිරිස් යවල තියෙනවා කොස් ගස් වලට පොල් ගස් වලට එහෙම. එහෙම වුණොත් සමහරට එක වෙලකින් කිලෝ 7ක් 8ක් විතර අස්වැන්නක් එනවා. මහ ගම්මිරිස් වෙල් තියෙනවා ගෙවල් වල හදාගෙන. හදාගෙන. නමුත් ඒක සාමාන්‍යයෙන් අමාරුයි වාණිජමය වගාවක් ඒ විදිහට කරන්න අමාරුයි. ඔව්. අපි වාණිජමය වගාවකදී අපි නිර්දේශ කරන්නේ ග්ලිටසීඩියා ගස් වැල් වලට මොකද අඩි 8න් 8ට තමයි අපි පරිතරය හිටවන්න නිර්දේශ කරන්නේ ඒ වගේ වගාවක අපි නිර්දේශ කරන්නේ අඩි 15 20 අතර දුරට වැලේ උස මේ මනත් පවත්වාගෙන යන්න ග්ලිටසීඩියා කියන සෙවන චාක වර්ගයේ යටතේ තමයි අපි ගම්මිරිස් වගාව නිර්දේශ කරන්නේ ඉතින් එවැනි එක සාමාන්‍ය වශයෙන් කිලෝ එකක් નિયમિત විදියට වැල පවත්වාගෙන යනවා නම් සාමාන්‍ය අස්වැන්නක් ගන්න පුළුවන්. දැන් අහගෙන ඉන්න ඔබ අපට කියයි අනේ මහත්යෝ අපි ගම්මිරිස් වගා කරන හැටි දන්නවා. අපේ වගා බිමේ අපේ ගෙවත්තේ අපි ගම්මිරිස් හදාගෙන තියෙන්නේ. අපට ගම්මිරිස් වගා කරන හැටි ගැන ප්‍රශ්නයක් නැහැ. ඒත් එදා වගා කරුවමයි අදටත් අපි. අපේ දියුණුවක් නැහැ. අපේ අපිට අලුත් සංකල්ප නැහැ. අපි හැමදාම ගම්මිරිස් ගොයියෝ තමයි කියලා සමහරවල් අපිට කියන අය ඉන්න පුළුවන් දිස්නා අපේ පරිශකතුමීනි. දැන් පහුගිය දවස්වල නම් මාස කිහිපයකට කලින් මම දන්න තරමින් 450ට 500ට වගේ ගම්මිරිස් කිලෝ එක ගියා. දැන් තත්ත්වය කොහොමද? මේ වෙනකොට 850 900 800ත් 900ත් අතර සෑම දිස්ත්‍රික්කයේම ලංකාවේ සාමාන්‍ය 800 900 අතර කිලෝ එක මිල යනවා. ඇයි එහෙම වැඩි වුණේ ගාන? ඒක විජය ඇත්තටම ගම්මිරිස් කියලා කියන්නේ මම ඔබට කලින් කිව්වා ලෝකේ විශාල කර්මාන්තයක්. ඒ කර්මාන්තයේ තුල ලංකාව ඉන්නේ ලංකාවේ අපේ දායකත්වයේ ලෝක වෙළඳ පොළට 104ක් විතර. එතකොට ලෝකේ ප්‍රධාන නිෂ්පාදකයෝ ඉන්නේ ඉන්දුනීසියාව, ඉන්දියාව, වියට්නාම් වගේ රටවල්. ඔව්. ඒ රටවල් වල සහ වෙළඳ පොළේ සහ නිෂ්පාදකයන්ගේ සහ වෙළඳ පොළේ පවත්නා විවිධ වෙනස්කම් මත තමයි මිල රඳා පවතින්නේ. ඒ කියන්නේ අපි තීරණය කරන මිලක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් මිල තීරණය වෙනවා. ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයේ සාමාන්‍ය මෙට්‍රික් ටොන් 104.5 අතර. ඔව්. ඒ අවශ්‍යතාවයේ ලැබීම මත ඒ ලැබීම යම් ප්‍රධාන නිෂ්පාදකයෙකු සැපයුම් කරුවෙකුගේ යම් ප්‍රශ්නයක් හෝ මොකක් හරි ගැටලුවක් මත ලෝක වෙළඳ පොළේදී සැපයුම සහ ඉල්ලුම මත තමයි මිල තීරණය වෙන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මාස 4ක 5ක ඉඳලා අතරම මිල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. අවුරුදු 3කට 4කට විතර පස්සේ තමයි මේ මිල වැඩි වීම මේ මට්ටමට එන්නේ. ඔව් දැන් අපට සාධාරණයිනේ දිස්නා වෙන විය හේතුව දැන් අපි පුංචි රටක්නේ. අපි ඊට සාපේක්ෂව භූමියත් අඩුයිනේ වගා කරන්න තියෙන. එතකොට හැබැයි අර වගේ දෙවෙන්ත රටවල් ලොකු භූමියක් තියෙන රටවල් වැඩි ප්‍රමාණයක් ලෝක වෙළඳපළට දෙනවා අපිට දෙන්න පුළුවන් ප්‍රමාණයට අපි දෙනවා. එතකොට මේක බ්‍රෑන්ඩ් වීම තුල අර කවුරුත් කියන වචනේ එහෙම දෙයකට ගියොත් එහෙම ගම්මිරිස් අපි පොඩ්ඩක් දුන්නත් අපේ වටිනාකම වැඩි කියන තැනකටපත් කරගන්න බැරිද අපිට? අපිට පුළුවන් නා දැනටමත් අපිට ශ්‍රී ලංකන් পেපර් කියන එකට ලොකු වැලියු එකක් තියෙනවා ලෝක වෙළඳපොළේ. ඔව්. ඒ කියන්නේ ඇත්තටම ලෝකයේ ගම්මිරිස් ගැන දන්නා විශේෂයෙන් වෙළඳපොළේ ඉන්න පාර්ශ්වකරුවන් වෙළඳපොළ පාර්ශ්වකරුවන් ඉතා හොඳින් ගම්මිරිස් ගැන දන්නා අය දන්නවා ලෝකයේ තියෙන හොඳම ගම්මිරිස් තමයි ශ්‍රී ලංකාවේ ගම්මිරිස්. ඔව්. රස, සැර, සුවඳ ඔය තුන හොඳම ගම්මිරිස් තියෙන ලංකාවේ. ඒකට එක හේතුවක් තමයි ඊට අදාළ රසායනික ද්‍රව්‍ය අපි කියනවා පයිපරින් කියලා රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. ඒක තමයි ගම්මිරිස් වල සැරට රසට සහ සුවඳට බලපාන්නේ. ඒ පයිපරින් වැඩිම ලෝකයේ ලංකාවේ ගම්මිරිස්. ඒ තමයි ලංකාවේ ගම්මිරිස් වල තියෙන ඒ කියන්නේ අපේ පොළවෙන් තියෙන මේ තියෙන විශේෂත්වය ගම්මිරිස් වලට හැදෙන. නමුත් එතන ගැටලුවක් තියෙනවා අපිට තවම බැරි වෙලා තියෙනවා අපිට ඉමේජ් එකක්. එහෙම නැත්නම් ශ්‍රී ලංකන් পেපර් කියලා ප්‍රතිරූපයක් හදාගන්න. දැන් අපි ඉන්දියාවේ තියෙන මලබාර් পেපර් කියලා තියෙනවා. හරි මැලේසියාවේ තියෙන සරවක් পেපර් කියලා. ඒ වගේ ලෝකයේ পেපර් වලට ගම්මිරිස් එක එක තියෙනවා නම් වශයෙන් තියෙන අය රටවල් වලට. නමුත් අපිට එහෙම නමක් නැහැ. ඒකට හේතුව තමයි එකක් අපි ඔය සුළු පරිමාණ නිෂ්පාදනය වීම අනිත් එක තමයි ඇත්තටම අපි අභ්‍යන්තර ගුණාත්මයේ තිබුණාට අපි බාහිර ගුණාත්මය ගැන සැලකිලිමත් වෙලා නැහැ. මොකද මේ බාහිර ගුණාත්මය කියලා කියන්නේ දැන් අපි වුණත් දැන් දන්නවා අපි ආහාර ද්‍රව්‍යයක් ගම්මිරිස් වලින් බහුතරයක් ඒ කියන්නේ අපනයනෙන් 80% විතර යන්නේ ආහාරයට. ඒතර ආහාරයට අපි යමක් ආහාරයට කරනකොට අපි බලනවා මේක කවහෙද හැදිලා තියෙන අපි අඩු වශයෙන් බලනවා මේක පිටිසිදුව තියෙනවද පිටින් හරි බලනවනේ මේකේ මඩ තියෙනවද කුණු තියෙනවද වෙන ගල් වැලි තියෙනවද සත්වෙන්ගේ අපද්‍රව්‍ය තියෙනවද ඒ වගේ දේවල් අපි බාහිරින් හරි බලනවනේ අපි වගේ රටවල නිෂ්පාදකයෝ අපි මෙහෙම යවන්නේ හුඟක් වෙලාවල් වලට යවන්න තියෙන්නේ විදේශීය රටවල් වලට එතකොට එහෙදිත් බලනවා මේවා කොහොමද හැදි මේකේ යන ගම්මිරිස් වල තියෙන ප්‍රවෘතිය
හරි මේව සෞඛ්‍ය ආරක්ෂිතව නිපදෙලා තියෙනවා මොකද විශේෂයෙන් දැන් ලෝකයේ අලුත් කන්සෙප්ට්ස් තියෙනවා ෆුඩ් හයිජීන් එහෙම නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත බව ෆුඩ් සේෆ්ටි ආරක්ෂිත බව ආහාරවල ආරක්ෂිත බව ඒ සම්බන්ධයෙන් තියෙනවා ලොකු කන්සර්න් එකක් එතකොට විශේෂයෙන් බටහිර රටවල් වල ඒ සම්බන්ධයෙන් ඒගොල්ලන් ගොඩාක් සැලකිලිමත් වෙනවා එතකොට අපෙන් යන ආහාරවල නියම ප්‍රමිතියට අනුකූලව ගම්මිරිස් තියනවාද ඊට පස්සේ ඒවා සහතික තියනවාද හරි ලෝකයේ තියෙනවා ISO කියලා තියෙනවා HACCP කියලා තියෙනවා ඒ වගේ මේ මේ ආහාරවල ආරක්ෂිතතාවය පිළිබඳ සහතික තියෙනවා ඊට පස්සේ අගය දාමය කියලා එකක් තියෙනවා වැලියු චේන් එක දැන් අපිට බටහිර රටකට ගිහිල්ලා අපි නිෂ්පාදනයක් වෙළඳපොලෙන් අරගත්තොත් ඒකේ තියෙන කෝඩ් එක. අපි මේ කෝඩ් එක ස්කෑන් කරලා අපිට බලන්න පුළුවන් අපි මේ රටක පුරවැසියෙකුට බලන්න පුළුවන් මේ ආහාරය කොහෙද නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඒක කොතනට කොතනට ඇවිල්ලා තියෙනවද කියලා. අන්න ඒ වගේ ට්‍රේසබිලිටි කියලා අපි කියන්නේ. ඒ වගේ දේවල් අපිට ගම්මිරිස් වල සාතික කරන ක්‍රමවේද අපේ අඩුයි. අඩුයි අඩුයි. ඕකට ඕක අඩු වෙන්න දිස්නා අපේ පරිශකතුමියනේ ගොවි මහත්තයා වගේ කිය යුතු වන්නේ නැහනේ. ඔය ඉතින් අපි සියලු දෙනාම ඒකේ වගේ එක ඒක තමයි අපි වැගේ දාමය තුල තියෙන සියලුම තේනා. සහ අගේ දාමයට සම්බන්ධ අපි සියලු දෙනාමත් ඒකට යම් ආකාරයක වගේ කිය යුතුයි. හරි. දැන් ඔබතුමිය ජාත්‍යන්තර පරිශකවරියක්. ඔබතුමිය ලෝකේ හැම රටකම මේ අපනයන කෘෂිකර්මාන්තය පිළිබඳව හොඳට පරිශන කරලා තියෙන කෙනෙක්. එහෙමනම් හරි ප්‍රශ්නේ කොටස් කරුව තමයි දැන් අපි. දැන් අපි විසඳුමේ කොටස් කරුව බවට පත් වෙන්න. මේ අහගෙන ඉන්න ගොවි ජනතාව සහ සාමාන්‍ය ජනතාව රටේ අසන්නු අපේ බොහොම බුද්ධිමත් අසන්නු ටිකක් මේ වෙලාවේ අහගෙන ඉන්නේ. ඒ අය කල්පනා කරනවා අද සුභාරතී අහලා මම මගේ ආර්ථිකය මම වෙනස් කරනවා. ගම්මිරිස් වලින් මම වෙනස් වෙනවා. මගේ භූමිය තියෙනවා නැත්තම් අවුන අදුදී ප්‍රවෘත්ති වලට ගියා දිස්නා මෙනවියනේ මේ දැන් අද අයවැය වලට ඇතුළත් වෙනවා රජයේ සතු මුඩු ඉඩම් වගා කළ හැකි මහ පරිමාණ ඉඩම් ජනතාවට බෙදලා දෙනවා මෙන්න වගා කරන් දැන් මේ ප්‍රබෝධමත් මානසිකත්වයෙන් අපි වැඩේ පටන් ගන්නවා කියලා හිතන අයට අද සුභාරති ඉවර වෙන්න ඉස්සලා හොඳ පණිවිඩයක් දෙන්න ඕනේ අර ප්‍රශ්නේ කොටස් කරුව වෙච්ච අපි කොහොමද එහෙමනම් විසඳුමේ කොටස් කරුව බවට පත් වෙන්නේ ලෝක වෙනත් රටවල් කරන විදිහට අපි කොහොමද කරන්න ගන්න ඕනේ මේ වැඩි නෑ ඒක අපි පටන් ගන්න ඕන ගොවි මහත්තයාගේ හිතම්ම ගොවි මහත්වරුත් ඇත්තටම වගා කරවනුත් හිත අපේ නිෂ්පාදනය කරද්දී ගොඩක් වෙලාවට අපේ වගේ භෝග ඒ කියන්නේ ඇත්තටම මේ භෝගවල මෙයා බහුවාර්ෂික භෝග එක සැරයක් වෙල හැදිලා වෙල හදාගත්තට පස්සේ දිගටම හැදෙනවා වෙල හැද හැදෙනවා නමුත් අපේ ගොවි මහත්වරු ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ ඔහේ කොහොමhari කරලා කඩා ගන්නවා කඩලා කොහොමhari කරලා වේලනවා සමහර වෙලාවට බබුලු කඩලා වේල් බබුලු කඩලා අමුෙන් දෙනවා සමහර වෙලාවට පැහුච්චියව කඩලා දෙනවා නැත්නම් වත්ත පිටින් බදු දෙනවා එතකොට එහෙම තමයි අපේ අය පුරුදු වෙලා තියෙන. ඒ කියන්නේ ගුණාත්මය ගැන අපිට අස්වම් මෙලන අවස්ථාවේදීවත් අපිට සැලකිල්ලක් නැහැ. නෑ ඒකට හේතු වෙලා තියෙන්නේ කොහොම හැදුවත් විකුණා ගන්න වෙළඳ පොලක් නිර්මාණය වෙලා තියෙනවා. වෙළඳ පොලට සැලකිල්ලක් නැහැ. අපේ මේ නිෂ්පාදනයේ નિયમિત ගුණාත්මයෙන් යුතුව අපිට එන්න ඕන. ඒ කියන්නේ මේ මිල වැඩි හින්දා දේශීය වෙළඳපළ ඉල්ලුම වැඩි හින්දා ඒක ලංකාවේ ඔබට කියනවා නම් මේ වෙළ මේ මේ කුළුබඩු භෝග පිළවෙල වෙළඳ වෙළඳ පොළේම තියෙන අතීතයේ ඉඳන්ම තියෙන ලක්ෂණය. අපි මේ ලක්ෂණය වෙනස් කර ගැනීම අපහසුතාවය තමයි ලංකාවට වෙලා තියෙන්නේ. මේ වෙළඳ පොළේ ගුණාත්මකභාවය පිළිබඳව සැලකිල්ල අගේ දාමේ සීළු පාර්ශ්ව කරුවන්ට නැහැ. අපි ගොවිය මහත්පුරුන්ට විතරක් දෝෂාරෝපණය කරන්න බෑ. එයාලා හරියට කරන්නේ කරන අඩුයි. ඊට පස්සේ වෙළඳ පොළේ ඊළඟ වෙළඳ දාමයක් තියෙනවා. අපි ගමේ ටවුන් එකේ එහෙම නැත්නම් ප්‍රධාන නගරයේ අපේ තියෙනවා කුල්බඩු වෙළඳ ගන්න වෙළඳසල්. ඒ වෙළඳසල් වලත් ඔබ දැක්කොත් ඔබ කුළුතු විශේෂයෙන් කුල්බඩු තියෙන ප්‍රදේශවල පාරායිනේ වාහනවත්තල තින්තන මිහා පැත්තේ කුළුබඩු වේලෙනවා. ඔව් අර පරණ බෙහෙත් බඩු කඩවල් වල වගේ ගම්මිරිස් ගෝණි පිටින් උරි පිටින් ඔහේ දාලා වේලෙනවා. ඒකට දැන් ඒ සම්බන්ධයෙන් ඒ ගම්මිරිස් තමයි මෙයාගේ දාමේ ඉදිරියට යන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපේ ඊළඟ වෙළඳ මහත්තුරු ඒ කියන්නේ අපේ හෝල්සේල් කට්ටිය අපි කියන්නේ මහා පරිමාණ වෙළඳ පොළුන් ඒගොල්ලත් ඒක ගැන හිතන්නේ. ඔව් ඊට පස්සේ ඒක අපනයන කරුණුත් ගොඩක් වෙලාවට ඒක නිසා තමයි අපේ නිෂ්පාදනයේ 60% විතර යන ඉන්දියාව. ඔව් මොකද ගම්මිරිස් හොඳ වුණාට ගම්මිරිස් වල බාහිර හොඳ නැහැ. එතකොට ඒ නිසා ඉන්දියාව අරගෙන ඉන්දියාව එක්ක ඒගොල්ලන්ගේ තෙල් කර්මාන්තයට යොදා ගන්නවා. නැත්නම් ඒගොල්ලෝ ඒක විවිධ ක්‍රම වලින් පිරිසිදු කරනවා. පිරිසිදු කළා තමයි ඒගොල්ලෝ ඒ ගම්මිරිස් විදේශ රටවලට යවනවා. හා ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි වෙනස් වෙනවා නම් අපේ නීති රීති සකස් වෙන්න ඕනේ. ගුණාත්මකභාවය මම හිතන්නේ අතරම ලංකාවේ තියෙන පොදු ප්‍රශ්නයක්. නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳව
අපේ රටේ නීති අඩුයි. හා අපේ නීති පද්ධතිය සකස් වෙන්න ඕන ගුණාත්මක මේ ආකල්ප ආකල්ප වෙනස් වෙන්න ඕන රටේ අපිට අපනයන සහ ආනයන යන දෙකටම හා හරි අපි කන බොන දේවල් වල සහ අපි වෙන රටවලට කන බොන යාමන දේවල් වල දෙකේටම මේ ගුණාත්මක භාවයේ පිළ සංකල්ප ඒවා නියාමනය කරන්න නීති රීති ඒ සම්බන්ධ පද්ධතියක් රටේ ප්‍රතිපත්ති සම්පාදනයේ සිටින්ම සකස් වෙනවා. හරි දැන් කාර්යය පැහැදිලිද? ස්නා මහත්මිය මෙන වියනේ දැන් ගොවි බිමෙන් වැඩේ වරදිනවා කියලා අපි දන්නවා. අර කැකිල්ල රජුණන්ගේ නඩු තීන්දුව වගේ මේක. ඔහොම 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 ඇවිල්ලා නගරෙට ඇවිල්ලා නගරෙත් වැඩේ මේ හරියට කෙරෙන්නේ නැතුව අපනයිනේ පැත්තත් මෙයලා අනිත් පැත්තෙන් ඕකට හොඳටම ikutu උනා. අර පහුගිය දවස්වල මේ ප්‍රති අපනයින කටයුතු කළා. ලෝකේ කොහේ දෝ රටවල් වල ගස් ලැබුවට හරි කමක් නැහැ. ලංකාවට ගෙන්නලා ලංකාවේ ලේබල් එකකින් පිටරට ඇවිත්. ඇත්තටම ඒ තමයි අපි අපි දැන් මේ අපි පහුගිය අවුරුදු තුනේම අපි ගෙව්වේ ඒ පාපේ. පාපේ ගෙව්වේ. ඒ පාපේ දැන් තමයි අපේ නැවත ඉමේජ් එක අපේ ප්‍රතිරූපය. ඔව්. ඒකත් ඇත්තටම ඒ ප්‍රතිරූපය අපිට තියෙන ඉන්දියාවේ. අපි ඇත්තටම අවංක කතා කරනවා නම් අපේ ගම්මිරිස් වලට සැලකිල්ල දක්වන්නේ ඉන්දියාව. මොකද අපේ ගම්මිරිස් වලින් තමයි මේගොල්ලෝ ගොඩ යන්නේ. ගොඩ යනවා නම් රජය කරපු ලොකුම දෙයක් මේ ප්‍රතිපනයනේ තහනම් කරපු එක. හැබැයි ඊට ඉස්සර වෙලා මුහුදු තියලත් අපරේ මේක. ඒ එහෙම වුණා. එතකොට ඉන්දියාව අපේ ගම්මිරිස් ප්‍රතික්ෂේප කරන්න නොවැටීම අපේ ගම්මිරිස් වෙළඳපොළ වැටීමට එක හේතුවක් වුණා. ලෝක වෙළඳපොළ මිල අඩු වීමත් තව රුපියල් 200ක් විතර මිල අඩු වෙන්න හේතු වුණේ මේ ප්‍රතිපනයන. ඒක තමයි. හරි. අපි අතාරින්නේ නැහැ. අපි අතාරින්නේ නැහැ. මේ අහගෙන ඉන්න පිරිස මේක අතාරින්නේ නැහැ. අර වැරදිච්ච මුල් තැනින් පටන් ගන්න විදිහ ගැන තමයි දැන් අපි කල්පනා කරන්නට උනේ. ගොවිබිමේ හරියට මේ නිෂ්පාදනය අස්වනු නෙලන තැන ආරම්භ කරන එක හොඳයි කියලා අපිට දැනিলা තියෙනවා. දැන් අහගෙන ඉන්න ඔබ නිහඬව ඉන්න එපා. අපිට කතා කරන්න. කතා කරන ඔබේ ප්‍රශ්නේ ඩිලාන් සමීර කොඩිකාර ඔබට ආයිබෝවන් කියලා ඔබව පිළිගන්න ගෞරවණීය විදිහට ලෑස්තිලා ඉන්නවා. අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහ මේ සමස්ත කාර්ය වෙනුවෙන් ඒ නිසා මෙන්න මේ අංකයට කතා කරන්න ඔබ දැම්ම. ඔබ තමයි මේකේ නියම මේ පාර්ශවකරු 0112 877 881 අපි දුරකථන අංකය ඔබට ලබා දෙනවා. ඒ වගේම අපි තවත් විශේෂම WhatsApp අංකයක් තියෙනවා. ඒ WhatsApp අංකය ඔබ ඔබේ දුරකථනයේ සටහන් කරගෙන ඊට පණිවිඩයක් යොමු කරන්න 0771 440 55 03 0771 440 55 03. ඒ වගේම මේ වෙලාවේ මැදිරියට කෙලින්ම කතා කරන්න 0112 68 24 11 පුරුදු දුරකථන අංකය ඔබ දන්නවා. කතා කරලා මේ 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 සාකච්ඡාවේ ප්‍රධාන පාර්ශවකරු බවට ඔබපත් වෙන්න. දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විවිධ නිලධාරීන් ඉන්නවා අපේ දිස්නා පරේෂකතුමියනේ. අනේ වගා බිමට ගිහිල්ලා ගොවි බිමට ගිහිල්ලා ගොවි මහතුරු එක්ක සාකච්ඡා කරලා මාමේ නැන්දේ අයියාගේ මේක මෙහෙම කරමු මේ වෙලාවේ කඩන්න එපා මෙන්න තව ටිකක් පැහෙන්න තියෙනවා. ඒ උපදේශන සේවාව ලබා දෙන වැඩපිළිවෙල කොහොමද දැන් ක්‍රියාත්මක වෙන්නේ? ඔව් අතරම අපේ දිස්ත්‍රික්ක අපේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අංශයක් තමයි දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශය. ඔව් සංවර්ධන අංශය යටතේ අපි දිස්ත්‍රික්ක 17ක දැනට අපේ කාර්යාල ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම තෙත් කලාපයේ සහ අතරමැදි කලාපයේ සියලුම දිස්ත්‍රික්කවලත් වියලි කලාපයේ අනුරාධපුර පොළොන්නරුව අම්පාර දිස්ත්‍රික්කවලත් අපේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කාර්යාලය තියෙනවා. ඒ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට අනුබද්ධිතව අපේ ව්‍යාප්ති නිලධාරීන් ඉන්නවා. බොහෝ විට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම එක්කෙනෙක් වගේ බැගින් අපි දාලා තියෙනවා. ඒ අය ගොඩක් වෙලාවට ගොවිජන සේවා මධ්‍යස්ථානවල තමයි ඉන්නේ. ඒගොල්ල බදාදට අනිවාර්යයෙන්ම ගොවිජන සේවා මධ්‍යස්ථානේ රැඳී සිටිනවා. ඉතින් අපේ නිලධාරීන්ට ඇතරම අපේ සංවර්ධන වැඩසටහනේ එක කාර්යයක් තමයි නිලධාරීන් අපි වගාවල් වගා ප්‍රවර්ධනය කිරීම අපේ නිලධාරීන්ගේ ප්‍රමුඛතම කාර්යය. ඔව්. ඒ යටතේ අපි අලුතෙන් වගා කිරීම කරනවා. ඒ වගේම තියෙන වගා බිම්වල තියෙන අඩුපාඩු සකස් කිරීම වලට ඒගොල්ලන්ට තියම් කිසි අපි ආධාර වැඩසටහන් තියෙනවා. ඒ සඳහා ගොවීන් උනන්දු කරවලා නිෂ්පාදකතාවය වැඩි කරන්න පැල නියම පැල සකස් කරන්න එන් පැල අඩු ඒවට අපි ඒ පැල නැවත හතක සකස් කර ගන්න අපි එයට ආධාර අනුබල දෙනවා. ඒත් පළමුව තාක්ෂණික උපදෙස් ලබා දෙනවා. ඊළඟට අස්වනු නෙලීම පිළිබඳව ඉතින් අපේ නිලධාරීන් ගිහිල්ලා ගොවි බිමට ගිහින් ඒක ඒගොල්ලන්ට උපදෙස් දෙනවා. ඊට පස්සේ ගොවි පුහුණු පන්ති තියෙනවා. ඉතින් ඒ වගේ වැඩසටහන් අපේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කරනවා. හරි අහගෙන ඉන්න ඔබට මේ මට හම්බුණා අපේ අර රන්සිලු වටවල මහත්මයා එතුමා මේ ලොකු උනන්දුවකින් මේ සම්බන්ධව ඉන්නවා. ඒ නිසා
මම කෙලින්ම එතුමව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහ දුරකථන අංකයකුත් ඔබට ලබා දෙනවා. මෙන්න මේ අංකයට කතා කරලා රන්සිරු මහත්මියත් එක්ක කතා බහ කරන්න පවුල හිතවත එක් වගේ ඔබට උපදෙස් දීවි. අර බදාදා දවසේ අපේ කොතෙන්ද යන්න කියලා කිව්වේ ගොවිජන සේවා මේ කාර්යාලයට යන්න. ආසන්න ගොවිජන සේවා කාර්යාලයේ යපනෙන් කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරී මුණ ගැහෙන්න පුළුවන්. මුණ ගැහෙන්න මෙන්න මේ අංකයට කතා කරන්න රන්සිරු මහත්මියත් එක්ක 0112 විමුක්ති ඒ ගීතේ අහන්න මේ වෙලාවේ මේ ප්‍රශ්නේ උත්තරේ කොටස් කරුවේ බවට පත් වෙන තව ටිකක් ඒක යහපතක් වෙනවා අපිට පුළුවන් ද ගීතේ පොඩි කොටසක් අහන්න මේක පුංචි වුණත් මහ පුදුම ඇටයක් ගම්මිරිස් ඇටය අපේ කුඩා වැබිලි බොහෝග ආශ්‍රිත කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශෙත් ආශිර්වාදය අරගෙන අද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් පර්යේෂණ ඒපීපී දිස්නා මෙනවියත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ අපි දෙහිඅත කණ්ඩිය පැත්තට આવොත් තුෂාණි මහත්මිය අපිට හම් වෙනවා ආයුබෝවන් තුෂාණි මහත්මිය ආයුබෝවන් මහත්මිය ඔව් මොකද්ද දැන් තියෙන ගැටලුව महत्या अभी दैनुमक नेतु में वो वगा करनो अभी ताम में अलुतिंग वगा वद्दा गन है ना टिका कुतर अपे खादन ना तीन ना वा एक खाना कुतर खादल तीन ना वा में दान्ने ने कोच्चर का लेकिन खादे ना वा दे को हम पहन नो ना दे चू अरे में पहन ने इस तरह अपनी निस्तु खादे ना वा एम अभी वेंकर गान ने को हम दे एम मुकुट अभी दान्ने ने ඒ පිළිබඳව චුට්ටක් දැනගන්න පුළුවන්ද කියලා ගන්නත් මේ පළවෙනි ප්‍රශ්නේ දෙවැනි එක මං කුරුඳු වගාවක් කරනවා දැන් පළ හිටවල හරි දුරගතනේ විසන්දි වුණාට ඔබතුමියගේ අතින් කාරණේ පැහැදිලි ඕන්න උතනයි දිස්න මහත්මිය ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔය තුෂානි මහත්මිය හුගා ගොවි ජනතාව නියෝජනය කරමින් ඔය කතා කළේ කඩන්න ඕනේ කාලේ දන්නේ නැහැ ඔව් ඇත්තටම ඔබට පළවෙනි දේ අපේ අම්පාරේ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයක් තියෙනවා ඔබට සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ මං දන්නේ ඔබට දැන් අපිට දුරකථන අංක ගොඩක් දෙනවට වඩා රන්සිළු වටවල මාත්මයාගේ අංකේදී දැනට ඔබට කියුණා ඒ අංකයෙන් කතා කළා අම්පාර සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ කාර්යාල අංකේ ලබාගෙන තියෙන තැනට ගිහිල්ලා හෝ ඔබට කතා කරන්න පුළුවන් දිහත් කණ්ඩිය මං තැන අයිති වෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයට ඔබේ ප්‍රදේශයට අදාළ නිලධාරි මහත්ම මහත්මයෙකු මහත්මියක් ඉන්නවා ඒ කෙනෙක්ගෙන් දැනගෙන ඔබට කතා කරලා ගෙන්වගෙන අහගන්න පුළුවන් නමුත් පොදුවේ මම උත්තරයක් කියන්නම් සාමාන්‍යයෙන් ගම්මිරිස් අස්වැන්න නිලන ආකාර කීපයක් තියෙනවා එතෙන්දී අපි නිර්දේශ කරන්නේ දෙපාර්තමේන්තුව නියම විදිහට පැහිච්ච ගම්මිරිස් ඒ කියන්නේ මාස 7ක් යනවා ගම්මිරිස් පැහෙන්න ගම්මිරිස් අපි දන්නවා ගම්මිරිස් පුඩා රෑනක් හැටියට ආරම්භ වෙන්නේ ඒ රෑනෙන් තියෙන ගම්මිරිස් ඇට හැදිලා ගම්මිරිස් ඇට පැහෙන්න සාමාන්‍යයෙන් මාස 7ක් යනවා මාස 8කින් තමයි ඇත්තටම ගම්මිරිස් ඇට කරල පැහිලා ඉවර වෙලා ඉදෙන්නේ හා ඒ කියන්නේ ලාවට එන රෑන මාස 7ක් 8ක් යනවා මොන වගේ ලක්ෂණ දේත කොට මේක දැන් හරි විලාව කියලා තියෙනවා පළවෙනි අපි කරල ගම්ම අපි ගම්මිරිස් කරලේ මුල් ඇට දෙක තුන ලා කහ පාටලා ඉදෙන්න ලැහැස්ති වෙනවා අපිට ඉදෙන්න ආරම්භ කරනවා කියන්නේ ලා කහ පාට මට්ටමට එනවා මුල් ඇට දෙක තුන හා මුල් කරලේ පටන් ගන්න තැන අන්න ඒ අවස්ථාව තමයි සාමාන්‍යයෙන් ගම්මිරිස් අපි කඩන්න කියලා නිර්දේශ කරන්නේ. ඉතින් ඔබට ඒ අවස්ථාවේ කැඩුවොත් ඔබට નિયમિત බරට ගම්මිරිස් කිලෝ එක નિયම බර ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගම්මිරිස් අමු කිලෝ 3කින් වියලි කිලෝ එකක් ලබා ගන්න පුළුවන් මට්ටමට එන්නේ
ඒක තමයි නියම ප්‍රතිතිය. දැන් අර මුල් ලැට දෙක තුන ලා කහ පාට තියෙනවා. හැබැයි මහ වැස්ස පලාතට. ඒ වගේ එක බලපානවා. ඒක බලපන්නේ. ඒක මොකද මේ මාස 7-8 යනකොට එයාගේ يعني ජීව විද්‍යාත්මකවම එයා පැහිලා ඉවරයි. පැහිලා ඉවරයි. එයා වැස්සත් නැතත් ඒක ඒ ප්‍රමාණය වැස්ස නැහැ කියලා සිද්ධ වෙන්නේ වැඩිපුර අවුව තිබුණොත් ඒක ඇකිලිලා අර ඇකිලිලා පුස්පැඳිල වගේ නිකන් නෝ ඇකිලිලා යනවා. ඇකිලිලා යනවා අර ජලයේ වාෂ්ප වෙලා ඒ නිසා අර ලක්ෂණේ එන්නේ. අර ලක්ෂණේ එන්නේ ගම්මිරිස් ඇට කරල පැහුනහම. කාරණේ පැහැදිලි. තුෂාණි ඔබ කතා කරන්න අපි කලින් අපේ රන්සිලු අටවල මහත්මයාට එතුමා ලොකු ප්‍රබෝධයකින් ඉන්නේ ඔබට උත්තර දෙන්න 0112 877 841ට කතා කරන්න කතා කරන මොකක් හරි එතුමිය තව කුරුඳු වගාවක් ගැන කිව්වා ඔබට කුරුඳු ගැනත් මම ඒ කියපු අම්පාර සහකරදක්ෂ කාර්යාලයට කතා කරලා හෝ ඔබට ටවුන් එකට යනවා නම් එතෙන්ට සවුන් එක මැදමයි සහකරදක්ෂ කාර්යාලේ තියෙන්නේ එතෙන්ට එතන තැනට ගිහිල්ලා හෝ ඔබට ඒ උපදෙස් ලබා ගන්න පුළුවන් කුරුඳු මං ඉතින් ඔබ වගා කරලා ඇති මොනවා යම් කිසි උපදෙස් අරගෙන ඒ පිළිබඳව තවදුරටත් ගැටලු තියෙනවා නම් ඒ නිලධාරි මහත්මයා ඔබේ ප්‍රදේශයට අනිවාර්යයෙන්ම නිලධාරි මහත්මියක හෝ මහත්මියක් ඉන්නවා ඔව් ඒ මහත්මිය හෝ මහත්මිය ඔබ චුට්ටක් හොයලා බලන්න ළඟම ගොවියන සේවා මධ්‍යස්ථානය අම්පාර අපේ අලුත් දිස්ත්‍රික් එකේ ඉඳලා ටික නිලධාරි හිගයකුත් තියෙනවා කෙසේ නමුත් ඔබට සහකාර අධ්‍යක්ෂකාරයල තියෙන ටවුන් එකේ එතෙන්ට ගියොත් ඔබට පිළිතුරක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන් ඔව් දැනට ඔබ මේ පිළිබඳව ඒ ලබා දෙන දුරකරන අංකයට කතා කරලා වැඩිදුර තොරතුරු ලබා ගන්න. අනෙක් පැත්තෙන් දැන් ඩිලානුත් මමත් අපේ රන්සිලු මහත්මයාත් ඊටාම සංවේදීව පෞද්ගලිකවම හොයලා බලනවා ඔබ අපේ මේ අහගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගම්මිරිස් වගාවට බහින්න ඕනේ කියලා හිතිලා ඉන්න අය මෙන්න මේ WhatsApp අංකයට අපිට WhatsApp කරන්න ඔබට මුල ඉඳලා අගට අපි තොරතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා 0711 440 55 03 ආපහු කියන්නම් 0711 440 55 03 ඔබේ ජංගම දුරකථනයේ තැම්පත් කරගෙන අපට WhatsApp කරන්න මම මෙහෙමයි මම මේ වැඩේට කැමතියි මම වැඩේට බහින්න හදන්නේ මට උපදෙස් දෙන්න කියලා ඔබ පණිවිඩයක් එවන්න අනිවාර්යයෙන්ම ඔබට අපි මාර්ගෝපදේශකත්වය ලබා දෙනවා සම්පත් ඉන්නවා අපිත් එක්ක සම්පත් ආයිබෝන් ආයිබෝන් ගම්පලාත කොහෙද මීරිගම හොඳයි මේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ අර පරිමූර් කියලා අලුත් වර්ගයක් තියෙනවානේ ඒ වර්ගයේ අර දේශීය වර්ගයයි වැඩි හොඳ මේ කොකද කියලා අනිත් එක මන්ත මේ මිස් මේ ගම්බිරිස් වේලන කොට අපි අර උණු වතුර ප්‍රතිකාරය කියලා ක්‍රමයක් තියෙනවානේ එහෙම මේ ප්‍රතිකාර එහෙම කරපුවාම ඒක ඖෂධීය ගුණයට හානියක් වෙනවද කියලා අනිත් එක තා එක ගැටලුවක් තියෙනවා මේ අපේ මේකේ ගම්බිරිස් හැදිලම නැහැ සාමාන්‍ය ලුබ්බස්සල තියෙන්නේ ඇදිලම නැති තරම් කියන්නේ ඇත්තම නැහැ වාගේ කරලක් දෙකක් තියෙනවා අතරින් පතර ඉන්දියාවෙන් හඳුන්වා දීපු ප්‍රභේදයක් දැන්ට නමුත් දැනට අවුරුදු 30කට විතර කලින් තමයි මේ ප්‍රභේදය ලංකාවට හඳුන්ලා දුන්නේ. ඒ ප්‍රභේදයේ හොඳ ලක්ෂණ තියෙනවා. ඒ ප්‍රභේදයේ සාමාන්‍යයෙන් වියලි දේශගුණයට වරොත්තු දෙනවා. ටිකක් අස්වන්නත් වැඩි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ අමු අස්වන්න වැඩි වුණාට, ඒ කියන්නේ ඇට ලොකුයි. නමුත් ඒක වියලුනහම එන වියලි අස්වන්න ප්‍රමාණය අඩුවක් තියෙනවා. ඒ හින්දා එකයි ඒකේ අර ලංකාවේ දේශීය ගම්මිරිස්වල තරම් රස සැර සුවඳ ඒ ලක්ෂණ නැහැ. ඉන්දා ගොඩක් වෙළඳ පොලේ තෙච්චරම ඉල්ලුමක් අඩුයි වර්ගයට ඊළඟට අපි යගේ එකතු කිරීමේ කර්මාන්තවලදී වෙනත් තෙල් එම නිෂ්පාදනයේදී ඒ සඳහා පැනියුර යොදා ගන්නවා අඩුයි. ඒ පැනියුර දැනට ලංකාවේ සෑහෙන පැතිරිලා තියෙනවා පැනියුර. නමුත් ඒකේ යම්කිසි හොඳ පැත්තකුත් තියෙනවා විශේෂයෙන් හැම අවුරුද්දම වගේ අස්වැන්නේ ඒකාකාරී බවක් තියෙනවා. අස්වැන්න වියලි කාල වලත් අස්වැන්න ලබා දෙනවා. නමුත් අර අස්වැන්නේ තියෙන අර ප්‍රශ්න තියෙනවා. හා. ඊළඟට ලංකාවේ දේශීය ප්‍රභේද තමයි GK49 MB21. ඒ කියන්නේ ලංකාවට ඉන්දියාවෙන් තමයි ගම්මිරිස් කියන්නේ ඉන්දියාවේ උපත ලැබපු දෙයක් හැටියට තමයි ලෝකයේ පිළිගන්නේ. නමුත් ඒක මම හිතන්නේ ඉතාලම ඈත අතීතයේ, ඒ කියන්නේ අපේ මගදී රජ කාලෙත් පවා ලංකාවේ ගම්මිරිස් තිබිලා තියෙනවා. ඔව් දැන් ඔය මිරිස් වගේ දේවල් එන්නේ ඉස්සරවෙලා. ගම්මිරිස් තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. එතෙන්දී ඉන්දියාවෙන් ලංකාවට ගම්මිරිස් ඇවිල්ලා ලංකාව තුල දේශීය ප්‍රභේද ඇති වෙලා තියෙනවා. දැන් ඉන්දියාවේ ගම්මිරිස් වලට ලංකාවේ ගම්මිරිස් හොඳයි.
ඒකට හේතුව මේ ලංකාව කියන රටේ භූමියේ තියෙන හොඳකම නිසා මෙහි තියෙන අමුතු ප්‍රභේද. ඔය කොලොන් එක එහෙම නේද? ඔව් කොලොන් ප්‍රදේශය. ඒ කියන්නේ අපි ඇත්තටම කොලොන් ප්‍රභේදය කියලා ප්‍රභේදයක් නැහැ. හා ඒ පළාතට තියෙන ගම්මිස් වගාවක් තියෙනවා. නමුත් අපිට ගොඩක් වෙලාවට GK49 MB21 කියලා එහෙම අපි ලංකාවේ ඩිංගිරාල එකත් හරි ප්‍රසිද්ධයි. ඒක ඔව් දැන් මම ඩිංගිරාල ගැන වෙනම කියන්නම්. අරවා තියෙන්නේ දේශීය ප්‍රභේද. ඒ ප්‍රභේද වල ඇට බරයි. අර සැරයි සුවඳයි හොඳට තියෙනවා. ඊළඟ ගුණාත්මයේ පැත්තෙන් ඉතා හොඳයි. හැබැයි අස්වන් වල විචලතාවයක් තියෙනවා. ඒ කියන්නේ තද වැහි කාලවලත් තද වියලි කාලවලත් අස් පළ දැරීමේ වෙනස්කම් තියෙනවා. දැන් ඔබ කිව්ව හරිය මොකද මේ පහුගිය අවුරුද්දේම වැස්සා. මේ අවුරුද්දේ අපිට වියලි කාලයක් ආවෙම නැහැ. නමුත් සාමාන්‍යයෙන් ගම්මිරිස් අස්වැන්න අපි කියන්නේ ගම්මිරිස් උත්තේජනය වෙන්න දැන් සාමාන්‍යයෙන් මල් හටගන්න සැප්තැම්බර් විතර වගේ තමයි මල් හටගන්න මේ කාලේ එනකොට මල් හටගල රෑන් නැදින්න ඕන. මේ රෑන් නැදින්න නම් අපිට අගෝස්තු 30 මාසයක එකමාරක් විතර වගේ අපිට අර වියලි කාලයක් සාමාන්‍යයෙන් එනවනේ. ඔව්. ඒ වියලි කාලේ ආවහම තමයි මේ මහ වැස්ස වෙනකොට රෑන් ඇදලා මල් එන්නේ. නමුත් අපිට මෙවර ඒ වියලි කාලේ ලැබුණේ ලංකාවේ එක පළාතකටවත්. ඒ හින්දා මේ ලැබුණ කන්නේ ගම්මිරිස් අඩුවක් තියෙනවා අනිවාර්යෙන්. මේ වෙනකොට තාමත් ගම්මිරිස් රෑන් ඇදලා නැහැ. හා. එහෙම ඒ தත්ත්වය ඔබේ වගාවට පමණක් නෙමෙයි අපි ලංකාවේ නිරීක්ෂණය කරලා තියෙනවා. ලංකාවේ හැමතැනම ගම්මිරිස් අස්වැන්නේ ලබන අවුරුද්දේ ගම්මිරිස් අස්වැන්නේ අඩුවක් මේ වෙනකොට තියෙනවා. දැන් තියෙන පූර්ව ලක්ෂණ වලට අනුව. හරි අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. අද මේ වගාවටත් වඩා මේක ඊට වඩා මේ තව ප්‍රශ්නයකට. ඔව්. තව එක ප්‍රශ්නයක් එතුමා අහුවා අර උණුවතුර ප්‍රතිකාරකය කියලා. ඒකෙන් ගැටලුවක් වෙන්නේ නැහැ මහත්මයා. අපි සාමාන්‍ය උණුවතුර ප්‍රතිකාරකය අපි ඒ උණුවතුර භාජනයේ ගිල්වලා විනාඩි දෙකක් විතර වගේ තමයි අපි තියන්නේ. ගොඩක් වෙලා තියන්නේ අටක් ගාලා ගිල්වලා ගත්තා. එහෙම තමයි කරන්නේ. ඉතින් එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම කළාම ගම්මිරිස් වල ඒක හොඳට කියන්නේ වේලුනහම අර ගම්මිරිස් ඇටේ හරි ලස්සනයි. රැලි රැලි වැටිලා ලස්සන රැලි තියෙනවා. ඊළඟට තනි කළු පාටයි. දැන් අපි නිකන් ගම්මිරිස් වේලන්න ගියාම ඒක ඒකාකාරී කළු පැහැයක් නැහැ ගම්මිරිස් වල. නමුත් අර විදිහට කළාම මුළු ගම්මිරිස් අපි ඒ වේලපු ඒ කරපු ඒ ප්‍රතිකාරය කරපු සම්පූර්ණ ගම්මිරිස් සියල්ලම තද කළු පැහැති රැලි ගැහිච්ච ලස්සන ගම්මිරිස් එකක් එනවා. හොඳට වේල ගන්න පුළුවන් උනොත්. හැබැයි ඔබ ඒක කරන්න ඕන පායන කාලෙක සකස් කරනවා නම් තමයි වැහි කාලේ වැහි අවස්ථාවකදී මේ වැඩේ කරන්න එපා. මොකද වැහි කාලේ කළොත් එහෙම ඒක කරපු ගමන් අපි හොඳින් වේලා ගැනීම කළ යුතුව තියෙනවා. උදේ 7 විනාඩි 35 වෙලාව ඔබ මේ අහගෙන ඉන්නේ ජාතික ගුවන්විදුලි ස්වදේශීය සේවයට 91.7 91.9 ස්වදේශීය සේවයේ සුභාරතී සංකතන සභාව. අපේ කුඩා වැවිලි බොහෝග ආශ්‍රිත කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයත් එක්ක තමයි මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්තුමේ ලොකු තනතුරක් පරිශන ශේෂ්ත්‍රයේ APP දිස්නාමෙනවි එක්ක අපි කතා කරමින් ඉන්නේ. දැන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නෙමේ. එතකොට ගොඩක් අය කල්පනා කරනවා මේ අපනයනය කියන දේ රජයට අයිති දෙයක්. නැත්තම් මහ පරිමාණ ව්‍යාපාරිකයෝ අම්මෝ අපි ඒ කට්ටිය දකිලත් නැහැ දකින්නත් බෑ කතා කරන්නත් බෑ ලොකු ලොකු අය. ඒ ඒ ඒ ආකල්පේ හරිද? ඔව් හරි. මට පොඩි අවස්ථාවක් දෙනවද? මේ මට ඉස්සෙල්ලා ආපු ඔබතුමා ඩිංගිරාල ගැන අහුවා. ඩිංගිරාල ගැන මට පරිශකයේ කඩියට ඒ ගැන කතා කරන්න තියෙනවා. ඩිංගිරාල කියන්නේ ඇත්තටම අපේ පරිශන අංශය මගින් නිෂ්පාදනය, ඒ කියන්නේ නිෂ්පාදනය කියන්නේ ඒක ඇත්තටම දෙමුහුම් ප්‍රභේදයක්. අපි විසින් සකස් කරපු ප්‍රභේදයෙන් මම ඒ ගැන සඳහන් කළ යුතුමයි. ඩිංගිරාල කියලා කියන්නේ දේශීය වර්ගයක් සහ පැණිවුරු වර්ගයක් එකට මුහුම් කරලා හඳුන්වා දුන්නු අලුත්ම වර්ගයක්. ඒක ලෝකයේ කොහෙවත් නැහැ, ලංකාවේ විතරයි තියෙන්නේ. ඒක ඇත්තටම හොඳ අස්වනු දෙන පැණිවුරු සහ දේශීය වර්ග දෙකේම තියෙන හොඳ ලක්ෂණ තියෙන. කොයි පළාතකටද හැදෙනව? විශේෂයෙන් තෙත් කලාපයට සහ අතරමැදි කලාපයට ඉතා හොඳ වර්ගයක්. ඊළඟට දැන් ඔබ අහපු ප්‍රශ්නය ඇත්තටම ඔව් අපනයන කරුවන් කියලා කියන්නේ මේ කියන්නේ ඇත්තටම ගම්වල යම් කිසි ප්‍රමාණයක දැන් නව ප්‍රජාවක් ඉන්නවා. අපි සාමාන්‍ය තරුණ පරම්පරාවේ අය ඉන්නවා අපනයනය කරන. නමුත් ඇත්තටම මේ කුළුබඩු ක්ෂේත්‍රයේ අපනයන කරුවන් ඉන්නේ සම්ප්‍රදායික අපනයන කරුවන් තමයි ගොඩක් වෙලාවලට. මොකද ඒක වෙනස් කරන්න බැරිද අපිට? මම එහෙම අහන්නේ ඇයි දන්නවද? දැන් ඔය eBay account එකක් හදාගෙන කොස්කොල දෙල්කොල පවා දැන් යවනවා. නෑ එහෙම යවනා ඉන්නවා. දැනට අපේ එහෙම ප්‍රජාවක් ඇති වෙමින් පවතිනවා. ඒක තමයි මම අහන්නේ. ඔව්. මේ තරුණ ප්‍රජාවට ලැප්ටොප් එකක් ළඟ තියාගෙන ගම්මිරිස් කිලෝ එකක් අරගෙන මම දැක්කා YouTube එකේ එක මේ තරුණ ළමයෙක් දාලා තිබුණා.
කිලෝ එකක් අරගෙන මන් රුපියල් 1000කට කියලා හිතමුකෝ ගන්නෙ මන් රුපියල් 25000ක් මට හම්බ කරන්න පුළුවන් ග්‍රෑම් 100ක් ඩොලර් මෙච්චරයි ලංකා මුදලින් රුපියල් 2000යි 2500යි මම මගේ eBay account එකෙන් තමයි මම මේ වැඩේ කරන්නේ කියලා කියන තරුණ පිරිසක් මේ රටේ ඉන්නවා ඉන්නවා ඒ අයට බැරිද මේ මේ වගාවත් එක්ක ඉස්සරහට යන්න නිෂ්පාදනයත් එක්ක ඔව් ඇත්තටම එහෙම දැන් දැන් මෙහෙමයි වැඩේ දැන් ඇත්තටම අපේ අපයනකරුවන් බැලුවොත් එහෙම මහා පරිමාණ අපයනකරුවන් තමයි මේ ප්‍රධාන රෝල් එක අරගෙන යන්නේ. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් මහා පරිමාණ ගම්මිලි සපයනකරුවන් 10-15 දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි ලංකාවේ සාමාන්‍ය 80%ක් 90%ක් විතර අපනයනය කරන්නේ. මම ඔබට කිව්වා වගේ අර ඇත්තටම අපිට ලංකාවේ ශ්‍රී ලංකන් ඉමේජ් එකක් නැහෙනි. අපි යවන්නේ වැඩිපුර බල්ක්. බල්ක් ගම්මිරිස් කියලා කියන්නේ අපි කොහෙන් හරි එකතු කරනවා. දැන් ඔබ මම ගම්මිරිස් කරුණොත් ඔබ වෙළඳ අගේ ගමේ ඉන්න වෙළඳ ව්‍යාපාරික මහත්මයා වුණොත් මම ඔබට ගිහින් දෙනවා. මම වගේ තව 10-15 දෙනෙක් ඔබට ගෙනත් දෙනවා. ඔබ ඒ සියල්ල එකම කවරේට දාලා ඔබට කලින් ඊළඟට ඉන්න ඔබේ වෙළඳ මහත්මයාට විකුණනවා. ඒ මහත්මයා ඔබ වගේ තව 10-15 දෙනෙක් එකතු කරලා ඊළඟ වෙළඳ මහත්මයාට විකුණනවා. ඒ ගිහින් එහෙම එකතු වෙච්ච ටිකක් අපනන්නකරු ළඟට යනවා. අපනන්නකරු ඒ වෙළඳ ගම්මිලිස් ආවේ කොහෙන්ද දන්නෙත් නැහැ. එයා බලන්නේ ඊළඟට එයා ඉන්දියාවට හෝ ඒ ආසන්න රටකට යවනවා. දැන් ඒක තමයි අපේ සාමාන්‍ය සම්ප්‍රදායික ක්‍රමය. නමුත් දැනට ඒ ඒ ක්‍රමයට වෙළඳ කටයුතු කරන අය දැන් ප්‍රමාණවත් පරිදි ඉන්නවා. නමුත් ඔබට අවශ්‍ය නම් පුළුවන් දැන් මේ තියෙන විශේෂයෙන්ම මේ මේ අපිට අන්තර්ජාලය හරහා දැන් ඕනතරම් නව වෙළඳ රටාවක් මිහි වෙලා තියෙනවා. මේ කොරෝනා වලින් පස්සේ ඒක හොඳටම ආවා. ඒක හොඳටම තියෙනවා. ඒක එහෙම නැති වුණත් අපිට මේ ඉන්දෙන්ද අන්තර්ජාලයේ තියෙන ප්‍රවර්ධනයත් එක්ක අන්තර්ජාලය දැන් වැඩිපුර වෙළඳපළ පැත්තට නියුමු වෙලා තියෙන. ඔබට ඒක කරන්න පුළුවන්. හැබැයි එතෙන්දී එකක් තමයි දැන් ඔබ මොකක් හරි සුවිශේෂී වෙන්න ඕන. ඒ කියන්නේ සම්ප්‍රදායික අපරණ කරුවන් කරන විදිහට මහා පරිමාණයෙන් බල්ක් ඔබට කරන්න බෑ. මේ මේ ඒ විදිහට එහෙම කරනවා නම් ඔබ එක්කෝ කාබනික ගම්මිලිස් වගාව ඒ වෙනත්නම් ඔබ ඕගනික් පැත්තට ගිහිල්ලා ඔව් ඕගනික් පැත්තට ගිහිල්ලා කාබනික වගාවක් කරන වෙළඳ පොළ වෙළඳ මහතුරුන්ගෙන් ඒ මාර්ගන විශේෂයෙන්ම මම ඔබට කර කලින් කිව්වා වගේ ට්‍රේසබිලිටි ඔබ ඔබ ඒ විදිහට ගම්මිලිස් මේ ලස්සනට මේ මේ වෙළඳ මහත්තයාගේ මෙන්න මේ වත්තෙන් ගත්තු ගම්මිලිස් කියලා ලස්සන ඒවට අදාළ වීඩියෝ එකක් එක්ක ඒ වගේ වෙළඳ ප්‍රචාරණයකුත් එක්ක එහෙම ගම්මිලිස් වල නියම ගුණාත්මක සාතික ලබාගෙන එහෙම ඔබට අපනයනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලස්සනට පැකින් කරලා ඒ ආකාරයට ඔබට පුළුවන්. එහෙම නැත්නම් දැන් යන්ත්‍ර සූත්‍ර තියෙන ගම්මිරිස් තෙල්, ඔලිව් රසින් වගේ ආගය එකතු කර නිෂ්පාදන හදලා යවන්න පුළුවන්. ඔබට පළවෙනි දේ ඔබට එහෙම කරන්න කලින් ඔබ වෙළඳ පොළක් හදා ගන්න ඕන. මොකද ලංකාවේ අපිට එහෙම වෙළඳ පොළ හොයලා දෙන තාක්ෂණ තාම අපිට එහෙම තත්ත්වයක් නැහැ ලංකාවේ. ඔව් නමුත් අන්තර්ජාලය ඔස්සේ ඒක අන්තර්ජාලය පහසුකම් තියෙනවා. ඒත් ඔබ ඔබට වෙළඳ පොළ ඕඩර්ස් එහෙන මාකට් ඕඩර්ස් ලබා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ අනුව ඔබට අදාළ ගොවි මහත්වරුත් එක්ක අපි දැන් අපේ දෙපාර්තමේන්තුවේ අපේ නිලධාරීන් වුණත් අපිට කතා කළොත් අපේ තියෙනවා දෙපාර්තමේන්තුවේ වෙළඳපළ ප්‍රවර්ධන ඒකකය කියලා ඒ මහත්මයාට මම ඒ මහත්මයාගේ නම්බර් එක දෙන්නම්. ඉතාලම වටිනවා කිස්නා මෙනවිනේ ඔන්න ඕක තමයි ෂා මේ වැඩේ මරු වැඩක් කියලා සමහරවිට සාමාන්‍ය කතාවට එන තරුණයෝ ඔයගොල්ලන්ට එහෙම වෙල අවශ්‍ය තොරතුරු ලබා ගන්න අපට පුළුවන්. හැබැයි අන්තර්ජාතික කියන්නේ අන්තර්ජාතික වෙළඳ පොළේ තොරතුරු අපට ලබා දෙන්න බැහැ. නමුත් සකස් කරන්නේ කොහොමද කාබනික සාතිකයක් ගන්න ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කාබනික සාතික ලබා දීමේ වැඩ පිළිවෙල දෙපාර්තමේන්තුවේ තියෙනවා. අර නිල්දාරි මහත්මයාගේ දුරකථන අංකය ඔබතුමිය අපට දෙන්න. මේ තරුණ පිරිස අනිවාර්යෙන් ඉදිරිපත් වෙනවා අලුත් අපනයන પરම්පරාවක කොටස් කරව බවට පත් වෙලා. අපටත් පුළුවන් අන්තර්ජාලය ඔස්සේ ගම්මිරිස් වගේ දේවල් ලෝකෙ වෙළඳ අපි හොයාගන්නම් වෙළඳපළ අපට ක්‍රමයේ කියලා දෙන්න කියලා කියන අයට අර මහත්මයාගේ දුරකථන අංකය අපට අනිවාර්යෙන් ඔබතුමිය ලබා දෙන්න අපි වවුනියව පැත්තට යමු දිස්නා මෙනවිය අපිත් එක්ක ඉන්නවා දිස්නා අයිබොන් දිස්නා මම දේවිකා වවුනියව දේවිකා හරි දේවිකා ගුවන් විදුලියන්තරේ හඬ පොඩ්ඩක් අඩු කර අපි කතා කරමු මේ මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා කුජ කර්ම දෙපාර්තමේන්තුවට මේ වගේ ව්‍යාපෘති වියත් කරනවට වවුනියාව කුෂිකර්ම කාර්යාලයේ ජනක ගායසර් මාර්ගයෙන් අපි මේ වෙනකොට කොම්පෝස්ට් ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා ඒත් එක්කම රන්සිලු සර්ගේ මැදිහත් වීමෙන් තොම්දේසි අඹ ව්‍යාපෘතියක් වවුනියාවෙන් මම ආරම්භ කරලා තියෙනවා ඒකට ස්තුතිවන්ත වෙනවා ඒත් එක්කම අපි කැමති ගම්බරිස් කොහොමද වවුනියාවට ගැලපෙන්නේ කියලා හොයලා බලලා ඒ සම්බන්ධ එකතු වෙන්න ව්‍යාපෘතියක් විදිහට ඉඩංගල කරන්න පුළුවන්කම තියෙනවා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාලට අපිට ඒක සහයෝගය ලැබලා දීලා
අපේ බෝගස කලාපේ ජනතාවට ආර්ථික ශක්තිමත් කරගන්න මේ ව්‍යාපෘති අපිට ලැබලා දෙන්න කියලා. ඔව් දිස්නා අනි මේ වාරෙම්ම දේවිකා දේවිකා මේ මහත්මිය අනිවාර්යෙන් මේ අවස්ථාව ලබා දෙනවා වවුනියා වගේ ප්‍රදේශවල හොඳට වැවෙනව නේද සමහර ප්‍රදේශ. ඔව් ඒක ඒක අපිට පළමුවෙන්ම මොකද ඇත්තටම ගම්මිරිස් තද වියලි ප්‍රදේශවලට ගම්මිරිස් ටිකක් අපහසු තියෙනවා. නමුත් වවුනියා වැවෙන්නේ නැත්තේ නෑ වැවෙනවා. මොකද සමහර ප්‍රදේශ තියෙනවා විශේෂයෙන් ටිකක් වියලි කා වියලි තද වියලි පළාතක් නොවෙනවා නම් ඊළඟට බිමේ සාමාන්‍ය සාමාන්‍ය සෙවන ප්‍රිය කරන ශාකයක් සාමාන්‍ය සෙවනක් තියෙන්න ඕනේ. තද සෙවන නෙමෙයි සාමාන්‍ය සෙවනක් තියක් තියෙන්න ඕනේ. පොළවේ ජලය කියන්නේ නිකන් ජලාශ්‍රිත තත්වයක් තියෙන්න ඕනේ. හින්දා ගම්මිරිස් වගාව සාර්ථක වෙන්න. හොඳට වතුර දැම්මොත්? ඔව් ජල ජල සම්පාදන තත්වයන් යටතේ වගා කරන්න පුළු කරනවා නම් කරන්න පුළුවන්. ඉතා හොඳයි. ඒ ජල සම්පාදන තත්වයන් යටතේ කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. ඉතින් ඒක ඉස්සෙල්ලා ඔබේ වගා බිම කොහොමද කියන එක පරීක්ෂා කරන්න අපේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය තියෙනවා. දිස්ත්‍රික් කාර්යාලයෙන් තමයි වවුනියාව දිස්ත්‍රික්කයේ ආවරණය කරන්නේ. අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයට කාර්යාලයේ නිලධාරි මහත්මියක් හෝ මහත්මියක් සම්බන්ධ කරගත්තොත් ඔබට පුළුවන් ඒ උපදෙස් ටික අරගෙන වැඩි ක්‍රියාත්මක කරන්න. මහන්සි බලන්න එපා. ඔබේ ප්‍රදේශයේ තියෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යාලයට හොයාගෙන ගිහිල්ලා එක දවසනේ ගිහිල්ලා උපදේශ ටික අරගෙන ක්‍රියාත්මක වෙන්න බැරුව ගියොත් වැඩේ හරියට කෙරුණ නැත්නම් අපිට ඊළඟ සතියේ කතා කරන්න. අපේ ඩිලන් ලෑස්තිලා ඉන්න ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ අරගෙන සම්බන්ධීකරණය කරන්න. දැන් ওই ගමම්ම වතුර ගැන කතා කරපු නිසා අපේ දිස්නා මෙනවියනේ දියව් දියව් අපටත් ගම්මිරිස් පොහොර රසායනික පොහොර අපිට ගම්මිරිස් වගාව දැන් කරන්න බෑ මේ කාබනික පොහොර වලින් කියලා ඔන්න ඔහම ප්‍රශ්න ටිකක් ආවොත් මේ තෙල් පොහොර පරේක්ෂණාත්මක ඔප්පු කරලා තියෙනවා. ඉතා හොඳින් ගම්මිරිස් වලට මොකද ගම්මිරිස් අපි සෙවන ශාක හැටියට ග්ලිසීඩියා භාවිත කරන්නේ. ග්ලිසීඩියා කියන්නේ හොඳ නයිට්‍රජන් ප්‍රභවයක්. අපි නිර්දේශ කරනවා මාස 3 පුළුවන් නම් විශේෂයෙන් තෙත් කලාපේට මාස 3 තුන්ට ග්ලිසීඩියා කපලා අර උඩට එන අතු කපලා බිමට දාන්න කියලා මුගා මුලට. ඊට අමතරව වියලි කලාපේන මාස 6න් 6ට ඒක සහ හොඳට වසුන් යොදලා මුල වසුන් යොදලා පාංශු පස සෝදායන තත්ත්වයක් තියෙනවා නම් පාංශු සංරක්ෂණය කරනවා නම් සසායනික පොර අවශ්‍යම වෙන්නේ නැහැ. කාබනික විදියටම ගම්මිරිස් වගා කරන්න පුළුවන්. හරි. දැන් අර ගැටලු ටික තියාගෙන හරි අපි ගම්මිරිස් අපනයනය කරන ප්‍රධාන රටවල් මොනවද ලෝකේ? ලෝකයේ ගම්මිරිස් අපනයනය කරන ප්‍රධාන රටවල් වියට්නාමය. වියට්නාමය තමයි ලෝක ගම්මිරිස් අපනයනයෙන් සාමාන්‍යයෙන් තුනෙන් එකක් කටත් වැඩිය 40% විතර වගේ දායක වෙන්නේ වියට්නාමය. ඔව් නෑ මං මුලින්ම ඇහුවේ අපි යවන රටවල්. අපි යවන රටවල්. අපි යවන්නේ ප්‍රධාන වශයෙන් ඉන්දියාවට. ඉන්දියාවට. ඉන්දියාවට සාමාන්‍යයෙන් 60% විතර යවනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් අපි කිව්වොත් රෙගියුලර් බයර්ස් ඒ කියන්නේ හැම අවුරුද්දෙම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය තමයි ජර්මනිය, ඊජිප්තුව, රුසියාව, යුක්‍රේනය ඒ වගේ රටවල්. ඒ වුණාට ඉන්දියාවට තරම් යුරෝපයට තාම යන්නේ නෑ. ඇමරිකාවට යනවා ඉතා පොඩි ප්‍රමාණයක්. ඒක වැඩි කරන්න බැරි. මෙහිමයි මම ඔබට කලින් කියන්නේ කාරණා. ඒ කියන්නේ ඇත්තටම ගුණාත්මය පිළිබඳව ගැටලු. පළවෙනිම දේ ඒක. මොකද මේ රටවල් වල තදින්ම ගුණාත්මකභාවය පිළිබඳ බලනවා, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ බලනවා, ෆුඩ් සේෆ්ටි, ආහාරවල ආරක්ෂිතතාවය පිළිබඳ බලනවා. හරි. ඊළඟට ආහාර වැලියු චේන් එක, ඒ කියන්නේ අගේ දාමය කොහොමද ඔය ට්‍රේසබිලිටි ක්‍රයිටීරියා කියලා මේ වෙනකොට ට්‍රේසබිලිටි කියලා කියන්නේ අගේ දාමය මේ අපිට ඒ එතනින් ගම්මිරිස් පරිභෝජනයේ මේ ගම්මිරිස් ආවි කොතනින්ද කියන හොයාගන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඔව්. අන්න ඒ වගේ දේවල් ඒ සහතික ලබා ගන්න අරගෙන නෙමෙයි අපේ ගම්මිරිස් මම ඔබට මර මුලින් පැහැදිලි කළා වගේ අපේ ගොවි මහතුරුන්ගේ ගම්මිරිස් යන්නේ ගොවි මහතුරු 500 කට විතර ගම්මිරිස් ටොන් එක බල්ක් එකක් තමයි අපි පිටරට යවන්නේ එකතු කරලා. ඔව්. නෝ ඒකෙන් ඔය කියන එක ක්‍රයිටීරිය එකක්වත් අපේට මීට් කරන්න අමාරුයි. මොකද එක එක්කෙනාගේ නිෂ්පාදන එක එක ආකාරයි. ඒ නිසා අපේ අය සහතික ගන්නවා අඩුයි. හරි. දැන් ස්වාමිනේ වියනේ ඕකනේ ප්‍රශ්නේ. දැන් පත් වෙච්ච ආණ්ඩුව වලින් කාලයකට පස්සේ ආනයනය පුළුවන් තරම් අඩු කරලා අපනයනය වැඩි කරන්න ආශිර්වාද සපේන ආණ්ඩුවක් නේ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. අපි මේ රජය ගැන විශේෂයෙන් කතා කරනවා නෙමෙයි. හොඳ දේ හොඳයි කියන්නට ඕනේ. එතකොට මේ වගේ වෙලාවකත් ඔය ප්‍රශ්නේ අපි තව දුරටත් ඇදගෙන යනවද?
නැත්තම් විසඳුම කොහොමද දැන් ක්‍රියාත්මක කරන්න හදන්නේ අපේ ඒවත් හොඳයි මෙන්න වියට්නාමයේ වගේ අපේ බඩු ඔව් දැනට ඒ සම්බන්ධයෙන් අපි දෙපාර්තමේන්තුවෙන් අපි යම් වැඩසටහන කරගෙන යනවා අපි දැනට ක්‍රියාත්මක කරන් යනවා මේ ගැප් කියලා සහතිකයක් ලබා දෙන්න දෙපාර්තමේන්තුවට ගැප් සහතිකය අපි එතකොට දැන් අපි ඊනම් ගැප් ඒ සඳහා මූලික කටයුතු දැනට කරලා තියෙනවා එතෙන්දී අපි ඒක ගොවි මහත්වරුන්ට ඒ සහතිකය ලබා දෙන්න අපි මොකද ඒකෙදි අපි නිර්දේශිත වගා ක්‍රම ගොවි මහත්මයා ඒක අනුගමනය කරන්න ඕන ඊට පස්සේ බාහිර පාර්ශවයක් විසින් ඇවිල්ලා ඒක ඔඩිට් කරනවා කියලා අපි කියන්නේ විගණනය කරනවා ඒ කියන දේවල් කරනවාද කියලා ඊට පස්සේ සහතිකය ලබා දෙනවා එතකොට ඒක කෙලින්ම වගා කරු අපනයන කරුවෙකුට සම්බන්ධ කරන්න පුළුවන් හා එපමණ කරුවෙකුට කෙලින්ම ඒ සහතික කරපු ලොට් එක දැන් එහෙම සහතිකයක් ලබාගත්තු කෙනෙකුට ඒකට අවශ්‍ය සහතිකය ලබා දෙන්න ලංකාවේ විවිධ විද්‍යාගාර තියෙනවා. දැන් නමුත් ලංකාවේ අවශ්‍ය ඒක අපි විශේෂයෙන් කියන්න ඕන විද්‍යාගාර පහසුකම් ලංකාවේ අඩුයි. දැන් ඉන්දියාව වගේ රටවලට සාපේක්ෂව ලංකාවේ මොකද විද්‍යාගාර පහසුකම් තියෙන උනේ ඒවට අවශ්‍ය සහතික ලබා ගන්න. දැන් අපිට පිටරටකට යවනවා නම් ඒකට ගුණාත්මක පිළිබඳ සහතික ලබා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කියනවා ප්‍රොඩක්ට් සර්ටිෆයිඩ් කරනවා කියලා. ඒ කියන්නේ නිෂ්පාදනයේ සහතික කරපු තියෙනවා. ඊළඟට සිස්ටම් සර්ටිෆිකේෂන් කියලා තියෙනවා. GMP, JCCP, ISO කියලා තියෙන සහතික. ඒ සහතික අනිවාර්යයි ඔය බටහිර රටකට එහෙම නැත්නම් යුරෝපයට නැත්නම් ඇමරිකාවට යවන්න. ඒ වගේ සහතික ලබා දීමට යන වියදම වැඩි. අපේ රටේ. හරි. ඒකට අය කරන ගාස්තු වැඩි. ඒ වගේ දේවල් මත ඊට පස්සේ ටිකක් අර ඒවට අපේ පහසුකම් ගොඩක් අඩුයි. ඉතින් දෙපාර්තමේන්තුවේ දැනට අපි මේ සහතික සඳහා ගන්න අයට අපි දීලා තියෙනවා මේ ආධාර ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා GMP HACCP සහතික ගන්න අයට අපි ආධාර කරනවා එකෙන් 150ක් විතර අවුරුදු 3ක් විතර ඒගොල්ලන්ට මේ සහතිකේ ලබා ගන්න. නමුත් ඉතින් තාමත් අපිට ඒක හරි කමක් නැහැ. දැන් ප්‍රතිඅපනයනය තහනම් නම් අඩුම තරමේ මුල අයන්න හදාගත්තොත් ආරම්භය හදාගත්තොත් ගුණාත්මක ගම්මිරිස් නිෂ්පාදනය කරන තැනට පත් කරගත්තොත් හුඟක් අපිට වෙනසක් කරගන්න පුළුවන් නේද ඒ නිසා එතනින් පටන් ගන්න පුළුවන් නේද දැන් මේ අහගෙන ඉන්න අලුතින් වගාවට සහ නිෂ්පාදනයට අවතීර්ණ වෙන අපිට ඔව් ඇත්තටම පුළුවන් එහෙම කරන්න පුළුවන් ඉතින් ඒ වගේම වෙළඳ පොළොත් ඒ තත්ත්වයන් තියෙන්න ඕන අපි දැන් ඒක තමයි කියන්නේ දැන් අලුතෙන් වෙන අපනයන කරුවන්ට අපිට අපි ආරාධනා කරනවා ඔබට වෙළඳ පොළෙන් ගම්මිරිස් ගන්න නැතුව අපි වගා කරුවන්ගෙම ඔබ ආරම්භ කරන්න ඔබට يعني ඔබට අවශ්‍ය කරන ගම්මිරිස් ලබා ගන්න කෙලින්ම ගොවි මහතුරු සම්බන්ධ කරගන්න ගොවි මහතුරුන්ගෙන් ඔබට අරගෙන නියම විදියට සකස් කරන ගොවි මහතුරුන්ගෙන් ඔබ සම්බන්ධ කරලා අරගන්නවා නම් ඔබට ඒ ගොවි මහතුරුන්ගේ නියම විදියට ඔය නිර්දේශිත විදියට නියම ප්‍රමිතියට ගුණාත්මයට සකස් කරු ගම්මිරිස් පිටරට යවන්න පුළුවන් ඒ ක්‍රමවේදය අපි වැඩි වැඩියෙන් අපනයන කරුවන් යොමු වෙනවා නම් ඒ වගේ ගොවි මහතුරුන්ගෙන් එහෙම කර හොඳ ගම්මිරිස් එහෙම අරගෙන යවන්න ඒක එහෙම මේ අපිට පුළුවන් ඒ වගේ රටවලට යවන්න. ඉතින් එහෙම නැතුව ඉතින් අපිට ටිකක් අපිට අපහසුයි මේ තියෙන තත්ත්වය මේ විදිහට යනවා නම් ගම්මිරිස් මොකද ඒකට හේතුත් තියෙනවා අපි ගොඩක් වෙලාවට කුඩා පරිමාණ ගම්මිරිස් ගොවීන් ඉන්නේ. මහ පරිමාණ අය නෙවෙයි. ඉතින් ලංකාව වගේ රටක ගොඩක් වෙලාවට දැන් වියට්නාමයේ වගේ රටවල් වල වාණිජම වගා තියෙන්නේ. වගාව සඳහා ගොවි ජනතාවට දෙනවා. දැන් කණ්ඩායම් වශයෙන් පෞද්ගලිකව මේවා ඉල්ලුම් කරලා වැඩ පටන් ගන්න හොඳම කාලේ අද හවස මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරන මංගල අයවැයෙන් මේකට ආශිර්වාද ලැබෙවි කියලා අපි හොඳටම දන්නවා. එතකොට මේ දැන් හොඳ පියවරක් තියන්න පුළුවන් නේද අලුත් වගා කරුවන්ට? ඔව් ඇත්තටම මෙහිමයි වැඩේ. දැන් අපි පැත්තකින් තියමුකෝ අපි බටහිර රටවලට අපනයන කිරීම පැත්තකින් තියමුකෝ. නමුත් ගම්මිරිස් කියන්නේ අපනයන භෝගය. ගම්මිරිස් කියන්නේ මුගක් වෙලාවට දැන් අර පහුගිය අවුරුද්ද 2 3 මිල අඩු වුණාට ඒම මිල අඩු වුණාට ගොවියෙකුට වගාකරුවෙකුට තමන්ගේ වගාව සකස් කරගත්තට පස්සේ පාළුවක් වෙන්නේ නැහැ. නැහනේ. පාළුවක් වෙන්නේ නැහැ. ඉතින් ඔබට දැන් මේ වගේ මිලක් වා දැන් දැනට 800 900 මට්ටමට යනවා. ඔබට සෑම සැලකිය යුතු ලාභයක් ලබාගත හැකි ආදායමක් ලබාගත හැකි භෝගයක්. ඔව්. ඉතින් අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා ඔබට විශේෂයෙන්ම තෙත්හා අතරමැදි කලාපවලත් වියලි කලාපයේ අපි කිව්වා වගේ සුදුසු ඉඩම් තියෙන අයටත් මේ ගම්මිරිස් වගාව ඉතා සාර්ථකව කරන්න පුළුවන්. දැන් ලාභයක් ලබා ගන්නත් පුළුවන්.
පුළුවන් මොකද කම්මිරිස් කියන්නේ බහුකාර්ෂික භෝගයක් අපට අවුරුදු 30ක් විතර හොඳින් වන්නඩත්තු කරගෙන යන වගාවක් අවුරුදු 30ක් විතර ඔබට අන්න ආධාර අස්වැන්න ලබා දෙනවා. ඔව්. ඉතින් ඒ ඒ අස්වැන්නෙන් ඔබට ඒ කියන්නේ සුද්ධ ලාභයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ ගැන මොකද අපි සහතික කරලා කියන්න පුළුවන් නේද? දැන් දිස්නා මෙනවියනේ පරිශකතුමියනේ මේ මේ වැඩසටහන මෙහෙමන මටත් පුදුම ආසාවක් ඇති වුණා. කොහොම හරි මේ රස්සාව කර කර කමක් නැහරි කමක් නැහැ. ගම්මිරිස් වගාවට යමු වෙන පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා මට ලොකු ප්‍රබෝධමත් අදහසක් ආවා. දැන් අහගෙන ඉන්න තරුණ පිරිසක් ඉන්නවා, પરම්පරාවක් ඉන්නවා, ගෝ මහත්තුරු ඉන්නවා. ඒ අයටත් මේ සිතුවිල්ල දැන් පහළ වෙලා තියෙන වෙලාව. ඒක හින්දා අර මේ මම අහවල් කම්පැනි වැඩට යනවා, මම රජේ රැකියාවක් හොයනවා. ඔහොම හිත හිත ඉන්න අයට අද ගම්මිරිස් වගාවෙන් ගොඩ යනවා කියලා හිතෙන අයට අපි නිකමට කියමුකෝ අක්කරේක හදාගත්තොත් කොච්චර විතර ආදායමක් ගන්න පුළුවන් වෙයිද? ඔව් දැන් ඇත්තටම මෙහිමයි. දැන් ඔබට ගම්මිරිස් වගාවෙන්ම ජීවත් වෙන්න ඒක අපහසුයි. ඔබට නමුත් ඉඩම තව හුඟක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔබට සාමාන්‍යයෙන් දැන් මම දැන් මිල කිව්වොත් ඔබට ලක්ෂ 1කමාරක සුද්ධ ලාභයක් ගන්න පුළුවන් අක්‍රයකින් අද තියෙන මිලට. ආ නියම විදියට ගම්මිරිස් හැබැයි ඉඩම හදලා තියෙනවා. කොච්චර කාලෙකින්ද ඒක ලැබෙන්නේ? ඒක ලැබෙන්නේ අවුරුදු 6කින් විතර වගේ. ආ වගාවෙන් පස්සේ. පස්සේ. හොඳයි ඉතින් එතන ඉඳලා දිගටම. එතන ඉඳලා දිගටම ආදායම තියෙනවා. ඔව්. ඒ කියන්නේ අවුරුදු 3 විතර ඉඳලා යම් ආදායමක් 4 විතර ඉඳලා ලැබෙනවා. අවුරුදු 6 විතර වෙනකොට ඔව්. හොඳම ආදායම ලැබෙනවා. එතන අවුරුදු 6 ඉඳලා. අවුරුදු 6 ඉඳලා අවුරුදු 30ක් විතර යනකම් ඔබට හොඳ ආදායමක් ලැබෙනවාමයි. ඒක අපිට සාධ්‍ය කළා කියන්න පුළුවන්. හැබැයි ඔබට ගම්මිරිස් මිල 1500ට ගියා ඒක යුගයක. ගම්මිරිස් සක්කරේ රුපියල් 104ට බදු දුන්නා. මොකද අපි දන්නවා ගම්මිරිස් වලින්ම සමහර මිනිස්සු මේ ගම්මිරිස් ටික දීලා තමන්ගේ ගේ හදාගත්තා. දුවගේ විවාහ මංගල්‍යය කරගත්තා. ඊට පස්සේ සමහර අය ඒ තාලේ ටික පොතේ දාගෙන තම එදිනෙදා කුලියම් මලියක් කරගෙන අවුරුද්දම ජීවත් වුණා. හරි. හරි එහෙම සජනගේ ජනතාවක් අපේ රටේ හිටියා. ඉන්නවා. ඉතින් ඒ නිසා අර පොඩි වැටුපකට මුළු ජීවිත කාලෙම ආයතන වලට දත නිවනවට වඩා අවුරුදු 6ක් ඉවසලා අවුරුදු 3කට පස්සේ යම් පමණකට එනවා. අවුරුදු 6කින් පස්සේ හොඳ ආදායමක් ගන්න පුළුවන් විදිහට මේ කුළුබඩු රජුරු එක්ක ලොකු සටනක් දීලා සටනින් ජය ගන්න ඔබ අදිෂ්ඨාන කරගන්න. අර නිල්දහරි මහත්මයාගේ දුරකථන අංකය අපට ඔබතුමිය ලබා දෙන්න. එතුමාට කතා කරලා වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. ඔබ ලංකාවේ මොන ප්‍රදේශයක හිටියත් ඒ වගේම මෙන්න මේ WhatsApp අංකය ඔබ සටහන් කරගන්න. 0741 440 55 03. ආපහු කියන්නම් 0741 440 55 03. නැත්තම් අපේ සුහුරුපාය බත්තර මුල්ලේ තියෙන ලේ අපේ වැවිලි බොහෝග සහ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට කතා කරන්න 0112 877 841 0112 877 841. ඉතින් රන්සිල් වටවල මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳව. අදත් සුභාරතී නිෂ්පාදනය කළේ ඩිලාන් සමීර කුඩිකාර. අපි එහෙමනම් අර නිල්දහරි මහත්මයාගේ දුරකථන අංකය. ඔව් ඇත්තටම මේමයි. ඔබ යම් කිසි ආකාරයක ගම්මිරිස් වගාවක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ දිස්ත්‍රික්කයේ අපනයන කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ තියෙනවා. තෙත් කලාපයේ සහ අතරමැදි කලාපයේ සියල්ලම ඔබට ඉස්සෙල්ලා දුන්න අංකයට කතා කරලා ඔබට ඒ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ සහ ඔබට ආසන්නම ගුවන් සේවා මධ්‍යස්ථානයේ තොරතුරු ලබා ගන්න පුළුවන් ගම්මිරිස් වගාවක් සිදු කර ගැනීම සඳහා. ඔව්. ඔබට ගම්මිරිස් පිළිබඳ ව්‍යාපාර කටයුත්තක් එහෙම නැත්නම් ගම්මිරිස් වගාවට අවශ්‍ය සහන ආධාර අපේ ගොඩක් සහන ආධාර ක්‍රම තියෙනවා. ඔබට ලබා ගන්න ඔබට නව වගාවක් ආරම්භ කරන්න අපි මිලේ පැල ලබා දෙනවා. ඔබේ ගම්මිරිස් වගාව නඩත්තු කර ගන්න, ඒ කියන්නේ වගාවේ පැල අඩු නම් ඒකේ තියෙන නිෂ්පාදකතාවයේ අඩු නම් අපි ඒකට ආධාර ලබා දෙනවා. ඊට පස්සේ ඔබට ව්‍යාපාරයක් කරන්න ගම්මිරිස් සම්බන්ධ ව්‍යාපාරයක් කරන්න ව්‍යාපාරික ඒ අවශ්‍ය උපකරණ ලබා ගන්න, ඊට පස්සේ සැකසුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න, ඒ වගේ දේවල් වලට අපි යම් කිසි ආධාර සහ තාක්ෂණික උපදෙස් ලබා දෙනවා. මෙන්න මේ ඒකට සම්බන්ධ අපේ ව්‍යාපාර ප්‍රවර්ධන ඒකකයක් තියෙනවා. ඒ ඒකකේ බාරව ඉන්නේ ජනකල් ඉන්දර කියලා මහත්මයෙක්. ජනක මහත්මයා. ඔව්. ජනකල් ඉන්දර මහත්මයාගේ නම. දුරකථන අංකය 0741 व्यापारयाक् व्यापारयाक् सेक्सुम् मध्यस्थानयाक् अगेकतु कुल कर्मान्त्याक्
එමෙන්නත්නම් ගම්මිරිස් වගාවට අවශ්‍ය කරන උපකරණයක්. ඒ කියන්නේ ඔබට යම් කිසි වැටවෙන් කරන යන්ත්‍රයක් ඒ වගේ යන්ත්‍ර සූත්‍ර මොන හරි ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධ ආධාර ක්‍රම ගැන දැනගන්න ඒ කියන්නේ විස්තර ඔබට ලබා ගන්න පුළුවන් මේ ජනකලින්දර මහත්මයාට දුරකථන ඇමතුමක් ලබා දීලා 0.71 448 44 90 කුඩා වැවිලි බොහෝග ආශ්‍රිත කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉන්න කාලෙකයි අපි අද මේ විදිහට සුභාරතී හමුුනේ අපි ලබන සතියේ හමු වෙනවා නැවත එහෙමනම් බොහොම ස්තුතියි ඩිලන් සමිර කොඩිකාර ඔබට සම්බන්ධීකරණයේ ශාමීන්ද්‍ර විජේසූරිය වැඩසරහන් සහය පුලාරා පීරිස් ඒ වගේම තාක්ෂණික සහය විමුක්ති ඉරෝෂන් අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් පර්යේෂණ APP දිස්නා මෙනවිනි බොහොම ස්තුතියි අපි නැවත හමු වෙමු බොහොම ස්තුති හොඳයි සුභාරතී අදට අපි සමු ගන්නවා ඔබට ජයින් ජය වේවා මම විජේ මාපා සුබ දවසක්